Hai Buan, sebut apa sah gelan tevlog sama dinginnya walau hemat dina temen hari ini kue tiket tuli sambidan hari no grup hari no itu kote kanda ya ekek vidhya te udah ukuran ekek vidhya kanda ya minum kue tiket tuli jadi මේ කතාව ඔබ වෙනුවෙන් අපි රට විරුවෝ ඔබේ දිරියට අපින් සවියක් උපදේශක ප්‍රධාන ලීඩර් මහත්මයාගේ ලෝකෙට පෙන්නන මූණ නිමි කියන එක එළි කරන්න ලැබුණු අවස්ථාව හරිද මොකද කොට්ටෝරුව කොටලා 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 කෙහෙල් ගහට කෙටුවම හොට පැටලෙනවා හරි එතකොට සමාජ මාධ්‍ය ඉදිරියේ මහා විශාල විදියට හඬනා කළා හරිද ඒ හරහා තමන්ගේ කණ්ඩායමේ කොට වැඩි කරගෙන හරිද ඒ කණ්ඩායමේ ඉන්න සහ ඒ සමාජ මාධ්‍ය තුල කතා කරලා අපි උදව් කරනවා අපි පිට වෙනවා රටේ නායකයන්ට බණින ප්‍රධාන පිළිත් චරිතයක් හරිද කරලා තින මේක පළවෙනි වැඩේ නෙමෙයි හරිද මේ කතාව අහනකොට ඔයාලට මේක පළවෙනි වැඩේ නෙමෙයි කියන එක සාක්ෂි සාධක යාම කියනවා හරිද දැන් මගේ මේ වීඩියෝ වලට කමෙන්ට් දාන මේ කණ්ඩායම හරිද මේ කණ්ඩායම ගොඩක් වෙලාවට මට ටයිපින් ගහනවා කොහොමද ගහන්නේ අනුන්ගේ කුණු තමයි හොයන්නේ කියලා හරිද මම ඔයාගෙන ගිහිල්ලා තින මගේ නිරීක්ෂණ වලට මම ෆලෝ කරලා තියෙන විදිහට මම මේ සොයාගත්තා මේ කණ්ඩායමේ බොහෝ පිරිසක් මට කමෙන්ට් දානවා මේ අනුන්ගේ දේවල් තමයි කතා කරන්නේ බෝනස් එකකට කතා කරන්නේ එතකොට මේ වැදගත් දේවල් මේ දාන්නේ හරිද ඒ වැදගත් දේවල් නොදාන්නයි කියන හේතුව මේ වගේ හැංගිලා ගේම් ගහන මිනිස්සුන්ගේ මුනිවත පත්වත එළියට එන නිසා හරි නමුත් මම දෙපාරක් හිතන්නේ මේ වගේ දේවල් එළියට දාන්න මොකද ඔය මිනිස්සුන්ට පේන්න ඉදි ගිරිය පුප්පගෙන කෑ ගහලා හරිද අපි ගිහිල්ලා එම්බසියත් එක්කම මරාගෙන මෙහෙම උදව් කරා අරව කරා මේව කරා කියලා යටින් ගේම ගහනවා නම් තව ගෑණියෙක් අමාරුවේ දානවා නම් තව ගෑණියෙක් බඩ කරනවා නම් හරිද බඩ කරලා මාරු වෙන්න හදනවා නම් හරිද එහෙම මිනිස්සු මම එලි කරන්න දෙපාරක් හිතන්නේ නේ හරි මේක නම් මේ පළවෙනි වතාවම මේ කෙනෙක්ම ඕගේ සගේ ඉන්නවට ඒ කාන්තාවට ප්‍රකාශ කරලා තියෙන මේ අනිවාර්යෙන් විනාඩි 25ක් විතර තියෙනවා කතාව හරිද කතාව අනිවාර්යෙන්ම ආන්න හරිද හොඳ වගේම නරකයි ඕනම දේවල් තියෙනවා මේවා මේ කියලා ආ මෙහෙම කියන්නේ ආ මම ප්‍රශ්න අහලා මේක මෙහෙම දුන්නේ කොහොමද දුන්නේ මේ මොනවාක්වත් අහලා නැතුව එයාගේ කැමැත්තෙන් දෙන්නේ එයා මේකට මූණ ඉදිරිපත් කරලා වුණත් ඉදිරිපත් දෙන්න කැමති හරිද මම නම ගම කියන්න අවශ්‍ය නැහැ. ඔයාලා දන්නම අපි වෙනුවෙන් අපි ඈ සමාජ මාධ්‍ය තියෙන අපි වෙනුවෙන් අපි රට ඉරුවන්ගේ ඔබේ දිරියට අපි සවියක් කියලා ගෲප් එක. TikTok එකේ තියෙනවා. What Facebook එකේ තියෙනවා. හරි ලස්සන ලෝගෝ එකක් දාලා හරිද? ඒ උදව් විල්ලන කාන්තාවන්ට ආදරය සුවඳින ගිහිල්ලා මේ අමාරු විධාන පුත් කරයා හරිද මේකේ මට පෞද්ගලික කතන්දරයක් මේ හරිද මේ කතාව සාධාරණයි කියලා හිතච්ච නිසා දාන්නේ පරිස්සම් වෙන්න කුවෙට් එක ඇතුළු ස්කි කාන්තාවන්ට රූප වලට එකතු කරගෙන දුකට උදව් කරගෙන යටින් අනික් කට්ටිය සමාට දන්නේ නැතුව ඇති ඇයි ඉතින් මියා ලීඩර් නේ ලීඩර් ඉතින් ගත්තම කෝල් එකක් කතා කරනවා අපි කැමති ආදරය කරන්න ඈ එතකොට මේ මගේ පවුල මේ විතර මෙහෙම කියලා මට මේ විදිය මේ විදියයි පෞද්ගලිකත්වයේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා පෞද්ගල ජීවිතයේ කිසිම සම්බන්ධයක් නැහැ ඒක නිසා මේ අපිත් ආසයි ආසාව කොහොම හරි දැන් මෙහෙම වෙලා සීන් එකක් තියෙනවා දැන් මාරු වෙන්න හදන්නේ මාරු වෙන්න වෙන්නේ මේක ලෝකෙටම කියන්නේ යාසුදා හරිද බලන්න හැබැයි විනාඩි 20 ගානක් තියෙනවා කතාව ඉවර වෙනකන් අහන්න හරිද මේ අයත් එක්ක ඉන්න ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය කෑගසන පුත්කලියත් යාට කියපු දේවල් ටික කියුවාට පස්සේ මේ කෙනා කියනවා හොඳට අහන්න හරිද
මතක තියාගන්න මේ කුවෙට් එකේ කරන දේවල් කොයි වෙලාවක හරි එළියට එනවනේ හරි එළියට එනවා ඒ එළියට ආවම ඔයාලට දකින්න හම්බෙන්නේ මම වගේ කෙනෙක් එළියට දැම්මොත් තමයි නැත්තම් කියන්නේ මොකද මේක ගෑනිට බුද්දොස් කියන්න පුළුවන් හරිද බල්ලා කොල්ලා බල්ලා කොල්ලා බල්ලා හරිද පදක්න දක්න පඳුරට මුත්‍රා කරන එක තමයි බල්ලා එතකොට හොදලා කරලා ගෙට ගත්තම කොල්ලා මේ කොල්ලා පිළිසුදුයි දැන් තමයි පදිය වදින්නේ නමුත් ලෝකෙට පෙන්වන්නේ මොකද්ද ලෝකෙට පෙන්වන්නේ අපි මිනිස්සුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන මිනිස්සුන්ට උදව් කරනවා එහෙම නෙවෙයි අපි හඬනා කරනවා හඬනා ගන්න ගිහිල්ලා බඩ උඩට නැකලා බඩ කරාම මාරු වෙලා එන සිද්ධියක් උන් කියන්නේ නෑනේ හැබැයි මේ ඒ සිද්ධියක් තමයි හරි ඒක නිසා බලන්න ඕනි බලන්න විනාඩි 25ක් තියෙනවා ඒ කතාව මම මේකට දානවා හරිද ඒ බලලා ඔයාලා තීරණය කරන්න දැන් ඊට පස්සේ කියන්න එපා අපෝ මූ හොඳ එක හරිද මේක බොරුවක් මේක බොරුවක් ඒ සුරංගන කතා එපා සාක්ෂි ෆොටෝ සියල්ල ඇතුව තමයි කතා කරන්නේ එක ෆොටෝ එකක් අතලියට දාන්නේ හරිද නෑ කියලා ඔප්පු කරොත් මේකේ ෆොටෝ දිනනවා බරගානක් මට දීලා බරගානක් තියෙනවා කවපු හැටි හරිද පීච්චියපු හැටි තුරු කරගෙන හිටපු හැටි කාමරේ හිටපු හැටි ඒ හැමදේම මම හම්බෙලා තියෙනවා හැබැයි මේ මිනිස්සුන්ගේ හඬ වහන්නේ කොහොමද කියන එකත් ඔයාලා දන්නවා මොකද මේ කට්ටියට සමාජ මාධ්‍ය ලොකු පිරිසක් ඉන්න නිසා කණ්ණායම වැඩිනේ එහෙම කියන්න එපා අපේ මේ ඌ එහෙම කරන්නේ ඒව නෑ මේ කරලා තියෙන්නේ උඹලගේ ඇස් වහලා කරලා තියෙන්නේ හරිද මේ සාක්ෂි ඒක නිසා වදන් එපා හරි කතාව බලපල්ලා බොරුද කියලා මුන් මූණ පෙන්නගෙන කරන්නේ හොඳ වැඩ නෙමෙයි කියන එක වන බලපල්ලා කිසි එකෙකුට පේරලා යන්න හම්බෙන්නේ නැහැ මට කතා කරොත් මම අනිවාර්යයෙන්ම ඒවා සමාජ කතා කරනවා හරිද උඹලා ආර එකෙකුට මතකනේ කිව්වා එහෙම නැයි කියලා තින්නේ ඌ වගේ නෙමෙයි මං ඒ වගේ නෙමෙයි මූ අන්න ඒක තමයි කියන්න තියෙන්නේ ඌ බඩ කරපුව කවුරුවත් එළියට ආවෙ නෑනේ ඌ බඩ කරලායි කියලා නේ මාස 3යි ඊළඟ මාස වෙනකොට සීන් එක එළියට මම දාන්න පුළුවන් බඩත් එක්කම හරි ඉතුරුවා මේ විනාඩි 25ම අහන්න නිකන් අතරින් ඉපා ඇත්තටම කියන්නේ අහලා මිනිස්සු සමාජ මාධ්‍ය කතා කරලා එන්න අපේ කණ්ඩායමට ඔය වගේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න උදව් විල්ලුවම අන්තිමට මේ වගේ දෙයක් කරනවා කියන්නේම ලිංගික අල්ලස් හරි උදව් කරන්න මොන තරම් හරි අරගෙන තින්නේ ලිංගික අල්ලස් තමයි දැන් ලිංගික අල්ලස් හරි ලේසි හරි බලන්න ඉතුරු වාරියේදී මම එයාගේ මොන දාන්න ඉන්නේ වොයිස් කට් එක ඇප්ලයි කරන්නේ හරිද මොකද මේ මම ඒක හොඳයි කියලා හිතනවා අවශ්‍ය මොනවද එතනත් එක වීඩියෝ එකක් කරන්න පුළුවන් ඒක නිසා හරිද අහලා බලන්න මේ වගේ අර මේ වෙස්මුණු ගලව බලලා මේ වෙස්මුණු ඇතුලේ ඉන්නේ කාම ආශාවේ එකක් නෙමෙයි කීපයක් ඒකේ උත්තරක් තියෙනවා මම ඒක මේ ටයිපින් දාන්න හරිද තනින් තනදී බලන්න හරි අනිවාර්යෙන් බලන්න මේක වීඩියෝ කලොකුයි තමයි හැබැයි මේක සම්පූර්ණ කතාවක් ආන්න ඕනේ හරිද නැත්තම් මේ හොඳ වගේම නරක බලු වැඩක් තියෙනවා මේ කතාව. හරිද? ඒක නිසා. කියලා නෑ. නන්ත බ්ලොග්ස් නන්ත. උරින් කන් ගන්න. ආලා කමෙන්ට් කරන්න. නැත්තම් මං දාන ඕනම බෑ මේ බෑඩ් කමෙන්ට් එකක්. ආයි ජීවිතේට නන්ත බ්ලොග්ස් බලන්න බැරි වෙන්නේ. අයින් කරනවා කියන එකත් මතකෙින් තියාගන්න. කියලා නෑ මම නන්ත. මම ප්‍රොජෙක්ට් එකේ ඉන්නේ. මම ඉන්නේ සල්ව බලපු ප්‍රොජෙක්ට් එකේ. මේ මම ඊට කලින් හිටියේ ඇන්ජලස් එකේ. මේ දැන් සලුවකට ඇවිල්ලා මම මේ මාස 4ක් විතර වගේ වෙන්නේ මේ මට කියන්න දෙයක් තියෙනවා මේ හැමෝම දන්නවනේ මේ කුවෙට් එකේ අර උපුල් අයව ඔය SP එකේ වීඩියෝස් එහෙම දාන TikTok එකේ එහෙම වීඩියෝස් එහෙම දාන උපුල් අයව දන්නවනේ උපුල් පියන්ට අනේ උපුල් අය ගැන මට ටිකක් කියන්න තියෙනවා මේ ඒක දිග කතාවක් මේ මම උපුල්ලාය මට හම්බෙන්නේ මැසෙන්ජර් එකෙන් හම්බුනේ උපුල්ලාය හම්බලා එයා දෙන්න මැසේජ් කරා මැසේජ් කළා විස්තර අඳුර ගත්තා අඳුරගෙන මේ මම මුලද මෙයාට කෝල් එකක් කරගත්තේ මට වැඩක් ඔයලා දෙන්නයි කියලා ඊට පස්සේ වැඩ නෑ නංගි එහෙම කියලා එයා මට මැසේජ් එකලා දුන්නා
පස්සේ මේවා එයා දිගින් දිගට මෙසේජ් කරා, මමත් මෙසේජ් කරා. ඊට පස්සේ එයා කිව්වා මේ ළඟේ මම කුවේට ගියක් ඇතුළත මං ඉන්නේ, මමත් කැමති ආදරයක් ලබන්න. මොකද ලංකාවෙන් මගේ වයිෆ් නෑ, මං අයින් වෙලා ඉන්නේ වයිෆ්ගෙන්. එහෙම නම් තමයි දෙන්නට මං දෙවනවා, සල්ලි මේ යවනවා එහෙම කියලා. පුතා දෙන්නෙක් ඉන්න කියලා. මේ ඉතින් මේ එහෙම කියද්දී මං කිව්වා යා මම මේ කුවේට් එකෙන් නම් ආතරේ මං බලාපොරොත්තු වෙන්නේ කුවේට් එකට ආවේ නෑ. මොකද මේ කුවේට් එකේ මේ එළිය වෙන දේවල් මේ ඇත්තටම ගොඩාක් විවිධාකාර දේවල් මේ එළිය වෙන්නේ. ඒ නිසා මම මෙහෙම පාඩු වෙන්න එක මට හොඳයි එහෙම කියලා. ඊට පස්සේ මම තව ළඟ කෙනෙකුත් එක තමයි මං මේ ඇන්ජලොස් එකේ හිටියේ. ඒ වෙනකොට මං රූම් එකට 50ක් ගෙවාගෙන හිටියේ මේ ඇන්ජලොස් එකේ. ඒ ළඟේ 25යි මායි 25යි. එහෙම තමයි 50 ගෙවාගෙන හිටියේ. ඊට පස්සේ යා මට කිව්වා මේ උගුලය මට කිව්වා මේ ළඟේ මේ මම සල්ප එකෙන් රූම් එකක් බලන්නම් මටත් එන්න යන්න පුළුවන් ඔයාලට කැමියක් වගේ නම් දෙන්න පුළුවන් මට එහෙම කියලා. ඉතින් මේ කොහොමම ඉන්න ගමන් එයා කිව්වා මේ කුවෙටි ගෙවල් වල කැම කන්න බෑ පුහිනේ වගේ. ඇත්තටම අපිත් දන්නවා කුවෙටි ගෙවල් වල කැම කන්න බැරි ඉති අපි දන්නවා ඒක. මේ ගෑනු අපටත් කන්න බැරි එකේ පිරිමි කොහොම කනවද කුවෙටි ගෙවල් වල කැම. ඉතින් මේ මම ඉතින් හොඳට උයලා යාට චිකන් මාළු ඒව එක මම හොඳට උයලා ඉතින් මේ ඇන්ජලස් එකේදී මම කෑම දෙනවා යාට අයියා ඉන්න කියලා. ඊපස්සේ යා වාහනේ මැවිලා කෑම අරන් යනවා එහෙම මේ අරන් ගියා. ඊට පස්සේ යා කිව්වා මට ඔයාව හම්බෙන්න ඕන ප්‍රයිවට් එකේ කියලා. ඊපස්සේ මං කෝ අයියා එයා රූම් එකට එන්න ඕන කිව්වා. මං කෝ අයියා මේ රූම් එකට නම් පිරිමි කවුරු මං ගෙන්න ගන්නෑ. මං එහෙම ගෙන්නගෙන මම නෝන්ඩි වෙන්නේ නැහැ පිරිමි කවුරුවත් මේකට මේ එහෙම කියලා. ඊට පස්සේ අයියා ඔයාලම සල්ලි දීලා ඉන්නවා නම් එයි පිරිමි එයි මට එන්න බැරි එහෙම කියලා. මං කෝ නෑ අයියා මං එහෙම කවුරුත් ගෙන්න ගන්නෑ එහෙම කියලා. ඊට පස්සේ එයා කිව්වේ නම් අපර කතා ගන්න කොහෙද යනවා. ඊට පස්සේ යාම කොහෙද නම් බීච් වල යමු කියලා. ඊට පස්සේ මං කෝ හා එනම් යන් කියලා. ඊට පස්සේ මම යර ළඟ ගිහ දෙන්න ටැක්සි එක උත්තරගෙන බීච් ගියා. බීච් ගියාට පස්සේ මෙයා කිව්වා මේ මමත් එනම් මේ බාබලා ගෙට ලයිට් ඔෆ් කරලා ඕන මම එන්න මම රෑ 10 මාට ලයිට් ඔෆ් කරලා එන්නම් කියලා. ඊට පස්සේ මේ එයාට ආවා රෑ 10 මාර වෙද්දි ලයිට් ඔෆ් කරලා යට විතුන බීච් වල. එදා අපි නෑවා එළි වෙනකම් මුහුදේ නාලා. ඊට පස්සේ හොම මේ ඉතින් මේ දෙක විතර වගේ වුණා. ඊට පස්සේ කිව්වා මේ මට දැන් මේ බාබලා ගෙදර මේ වෙලාවට යන්න බෑ මේ මට මේ ඔයාලා කාමරේට එන්න ඕන. මං කිව්වා බෑ අයියා කාමරේට නම් යන්න බෑ. එළි වෙනකම් බීච් එකේ හරිඳලා මේ ඔයා යන්න ඔයයි කාමරේට අපි යන්න අපේ කාමරේට. බෑ බෑ කිව්වා දෙන්න ඕන. ඊට කිව්වා කිව්වට පස්සේ පාර මේ කමක් නෑ කිය ඕන දෙයක් වෙන දෙයක් වෙච්ච දෙන් කියලා මම එකගෙන ගියා. මේ ඊට පස්සේ එකගෙන ගියාට පස්සේ පැයක් විතර වගේ අපේ මගේ රූම් එකේ ආ හිටියා. නංගිත් කියා මම යයි දෙන බිම හිටියා නංගේ ඇඳේ හිටියා එහෙම හිටියා. එහම හම ඉතින් මේ ඉතියා මං කිව්වා අයියා මට දැන් වැට්ටිය හතිනවා මං මේ අනිද්දා වැරට යන්න ඕන කියලා. ඊපස්ස කිව්වා නංගේ මං සලු වලින් රූම් එකක් බලන්නම් මේ මට එන්න යන්න පුළුවන් මේ මම රූම් එකක් බලන්නම් කියලා. ඊපස්සේ මං මේ ඊපස්සේ එහෙම කිව්වට පස්සේ මං කිව්වා හා කියලා. ඊට පස්සේ මේ එයා රූම් එකක් බලලා යාම ලොරියක් අරගෙන ඇවිල්ලා යාම පොලිටික පටවගෙන ආවා මගේ. පොලිටික පටවගෙන ආවට පස්සේ මේ එයාම තමයි රූම් එකට බෞටිය හදලා තියලා ගිහින් තිබුණා. ඊට පස්සේ මේ ඒ මාසයේ දවස් 10ක් විතර වැඩ කළා මම ගෙදරක ආවා රූම් එකට. මට කිව්වා නංගි නිදාස් තැනක ගොඩක් නිදාස් තැනක මටත් එන්න යන්න පුළුවන් ඕන වෙලාවක මටත් ළඟයි විනාඩි 10 දුරයි මේ ඒ හරිය තමයි මම රූම් එකක් ගත්තේ කියලා. ඒ එහෙම එහෙම ඉඳලා ඉතින් අපි දෙන්නා මේ තව දවස් රත් ආයෙනවා පුළුවන් වෙලාවට එළියට කොහෙට ගියත් ආයෙනවා. මේ මං යුවතියක් එයා කාලේ යනවා එහෙම නැත්නම් අරගෙන යනවා එහෙම නැත්නම් කඩෙන් ගෙනක් කනවා එහෙම එහෙම හිටියා. ඊට පස්සේ මේ මිති මේ මෙයා හැමදාම බ්‍රහස්පතින්දට මෙයා බ්‍රහස්පතින්දට රැයට එනවා රැ 10 මාට ලයිට් ඔෆ් කරලා බාබලා ගෙදරින් බාබලා දෙවිය කැමර ගහලා ලු තියෙන්නේ මෙයා කැමර පේ නැති පැත්තක් තියෙනවලු ඒ පැත්තෙන් තමයි මෙයා එනවා කියන්නේ මෙයා එනවා. මෙයා බ්‍රහස්පතින්දට රැයට ඇවිල්ලා සිකුරාල් උදේ තමයි යන්නේ. සිකුරාද වාහන හොදන්න ඕනේ මම. ඒ නිසා සිකුරාදට මේ පියදවල් ලගේ හැමති කියලා යාට වෙටි යනවා. කොහොම හරි ඉතින් අපි දෙන්න හොම හිටියා. ඉතින් ආදරෙන් හිටියා. එදා වදස් රත්තේම ආදරෙන් හිටියා. ඒ මිටි මේ ඊට පස්සේ මේ එයා මට කිව්වා මේ මම වැට ගියා. මම වැටකින් ආවට පස්සේ මම ඒත් මේ ඇඩ්වාන්ස් එකක් අරගත්තත් ඇඩ්වාන්ස් එක මම එයාට ගෙනියන්න ඉන්න කියලා ඇඩ්වාන්ස් දෙනවා. එයා වාහනේ ගිහලා ඇඩ්වාන්ස් අරන් යනවා. ඔව් මම වැටකින් ආවට පස්සේ එයාට මේ මම එයාගේ අතට මම සල්ලි දුන්නා.
සල්ලි දුන්නට පස්සේ ආයේ සල්ලි වලින් තමයි රූම් එකට දුන්නේ. ඒකට මම තමයි තනියම මම 50 ගෙවුවේ. මම කවදාවත් කියන්නේ අයියෝ ඔයා ඔයා 35ක් දෙන්න මාත් 35ක් දෙන්නම් කියලා මම කවදාවත් කියලා නෑ යාට. ඒ මොකද එයා වැඩ ගන්න ලොකු පඩියකට නෑ. එයා 140 පඩියකට එයා වැඩ කරන නිසා ඊට වැඩිය දින 20ක් 30ක් වැඩිපුර මම එළිය ගන්නවා. වැට කියලා පස්සේ ගෙදර ගන්නවා. ඒ නිසා මට ඇත්තටම ගොඩක් පව් කියලා හිතලා මම එහෙම කිව්වේ නෑ යාට කවදාවත් මම කියලා නෑ. මම තමයි රූම් එකේ සල්ලි මට සල්ලි පඩි දෙන්න පහ වුණාට පස්සේ මම සල්ලි දෙන්න කලින් එයාට ඉතින් පඩි හම්බෙන්නේ යාට මාස මුලා හම්බෙන්නේ මම ඉතින් එයා ඉතින් දෙනවා සල්ලි රූම් එකේ 50 යා දෙනවා මම වැටකින් ආවට පස්සේ අතර යාට සල්ලි දෙනවා එහෙම ඊට පස්සේ එයා මොකද කරන්නේ එයාගේ පීපල්ස් බැංක් එකේ මේ කවුන්ට් එකක් තියෙනවා එයාගේ එයා බැංකුවට දාලා සල්ලි එයාගේ ෆෝන් එකෙන් එයාට මේ ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ෆෝන් එකෙන් එයා ෆෝන් එකෙන් තමයි එයා මේ කට්ටියට යාරු වුණා කට්ටියට ෆෝන් එකෙන් තමයි එයා දාන්නේ ඉතින් ඕම ඉන්න ගමන් මේ මට එයා කිව්වා මෙහෙමයි මට මේ බාබා මේ වතුර මෝටරයක් අරන් ඉවර තියෙන්නේ වතුර මෝටරේ මේ එලි ගත්තොත් ලක්ෂ ගහමාරක් විතර වගේ වෙනවා බාබෙන් අරගත්තොත් මේ ගන්න පුළුවන් ලක්ෂයට විතර වගේ කියලා. ඊට පස්සේ මං ගෝවා යයිද මේ දවස්වල සල්ලි නැහැ නේ එහෙම කියලා. එයා කිව්වේ ලංකාවෙන් ගෙන්දලා දෙන්න කියලා. ඊට පස්සේ අපේ අම්මගෙන් ගෙන්දලා දෙන්න ගියා. අම්මා එවන හොටල් ළඩ වෙලා අම්මා හිටියේ. මං ගෝවා යා අම්ම ළඩ වෙලා ඉන්නේ. බෑ මේ දවස් සල්ලි ගෙන්නන්න බෑ. මම මේ ඕම වතුර මෝටරේ බාබට තියාගන්න කියන්නේ. එහෙම නැත්නම් ඔයා පඩියෙන් ඔයා 40ක් අතර ගන්න එකක් බාබට දෙන්න කියලා. 140 ඔයා 100ක් දෙන බාබට ඔයා මේ 40ක් අතර ගන්න කියලා. එහෙම කියලා. ඊට පස්සේ හා එනම් මම එක නවත්ත ගන්නම් එහෙම කියලා ඉතින් හිටියා. ඊට පස්සේ මෙහෙම ඉඳලා මේ මෙන්න ගමන් එයා මත්මත් එක දවස් 10ක් උතර යනකම් කතා කරගෙන ටිකට අඩු කරා. එන වෙන ලයින් එකේ මොනද එයා පාර ගියත් ලයින් එකේ තමයි යන්නේ. නිදි ගත්තත් එයා ලයින් එකේ තමයි. එළි වෙන කාම දෙන්නට නිින්ද යනවා ෆෝන් එකේ. මේ නිදි ගත්තත් මේ ලයින් එකේ තමයි නිදි ගන්නෙ. මේ වැඩක් කරත් එයා ලයින් එකේ තමයි. එහෙම ඊට පස්සේ මේ ඕම ඕම ඉතින් එහෙම හිටියා. එහෙම හිටියා මේ කොමාරි මට ටික ටික කතා කරන එක අඩු වුණා. අඩු වුණා වෙනස්කම් මට යකින් තේරුණා. ඊට පස්සේ මම ඇහුවා අයියා අයියෝ ඔයා මේ වෙනස් වෙලා තියෙන කතා කරන්නේ නැහැ වැඩිය. මොකද අයියා වට වෙලා තියෙන කියලා. මම කෝල් එකක් ගත්තත් මම වැඩ පස්සේ ගන්නම් කියලා දිනවා. එයා ගන්නෑ නැහැ කෝල් එකක්. මම ආයෙ ගන්නම් ගන්නෑ. ඒක මම ආයෙ ගත්තොත් කට් කරනවා. එහෙම එහෙම එයා හිටියා. එහෙම ඉන්නකොට ඊට පස්සේ මේ මං නෑ ඉතින් මට මම හිතාගෙන ඉන්න දේවල් මට උන් නෑනේ ඒ නිසා මේ වැඩක් නෑනේ ඔයාලා ඔයාගෙන් මට ඕම කියලා එයා හිටියා මං ගෝ අයියේ ඒ කියන්නේ ඔයා සල්ලි වලද මට ආදරේ කරේ අයියේ මම ඔයාට මේ හැම දෙයක්ම මං කරද්දි ඇත්තට මම මෙකුවට ඇවිල්ලා දැන් අවුරුදු එකමාරක් වෙනවා එළියට ඇවිල්ලා මාස 6යි ගෙදර අවුරුද්දක් වෙන කරා මේ එකමාරක් වෙනවා එළියට ඇවිල්ලා මං අද වෙනතුර නූල් පොටක්වත් අරගත්තේ නැහැ. මේ මම ලංකාවට සල්ලි ආවා. එයාගේ අතර මං සල්ලි දුන්නා නූල් පොටක්වත් අරගෙන නැහැ. එයා මේ සිකුරාදා දවසට යනවා කියලා කිව්වට පස්සේ දැන් සති දෙකකට උඩදී එයා සිටියනවා කිව්වම මං ගෙදරක වැඩ කළා දින දවස් 10ක් වැඩ කරා. ගෙදරක මං දින 25ක් කම්මුණා. ඒ දින 25 මේ මං එයාගේ අතර ගෙනත් දුන්නා. මේ ඇත්තටම එයාට ඇඳුමක්වත් එයා අරගන්න ඇත්තටම එයාට සල්ලි ඉතුරුක් වෙන්නේ නැහැ. වෙනමක ගන්න යාගේ පඩියත් එක වාදි ලංකාවට කියවහා ඉතුරුක් වෙන්නේ නැහැ. ඇත්තටම අනික් කට්ටිය ලස්සන නැඳන් ගියා යනවා. ගියායේ යන නිසා මට ඇත්තටම යාගෙන ගොඩාක් දුක හිතුණා. මේ එයා ගොඩක් අය උදව් කරනවා. මේ එයා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්. මේ මම හොඳ නෑ කියන්නේ එයා ගොඩක් ඇත්තටම මේ ගොඩක් හොඳ කෙනෙක් කියා. එයාගේ මේ කෑමේ ගුණත් එයාගේ කන්න තියෙන බත් ටික හරි එයා කෙනෙකුට දීලා එයා බඩගින්න ඉන්න තරම් කෙනෙක් තමයි උපුල් කියන්නේ. මේ අන්නේ වගේ කෙනෙක්. නමුත් මම හීනකෙමත් හිතුවේ නෑ මට මේම දෙයක් කරයි කියලා. ඊට පස්සේ මේ ඔමෝමිති මේ එයා කතා එයා මේ ආවා කාමරේට ඇවිල්ලා මේ දෙන්නත් එක තමයි වෙන්දා මේ සලුව එකේ තියෙන සිංහල කඩයක් ඒක දෙන්නත් එක ගිහින් පයින් ගිහිලා තමයි වාහනේ රූම් එක ගාව දා පයින් ගිහින් තමයි මේ දෙන්නත් එක කෑමේ කරන් ඉන්නේ කෑමේ කරන් ඇවිල්ලා මේ දෙන්නත් එක තමයි මේ ඉඳන් කන්නේ ඒ ෆොටෝ හිටන් මම දැන් මේ දා මේ ඔය දැන් දානවා ඒ ෆොටෝ හිටන් මේ පෙන්ඩයි මේ මේ දෙන්නත් එක කනවා ඉතින් මේ එහෙම නැත්තම් යාර කන්න වෙලාවක් නැත්තම් කියනවා මේ මම ලයිට් නිවන්න යන්න ඕන මැනිකේ ඒ නිසා මම මේ ගිහින් ගන්නම් ඔයා කන හරිය දාගෙන දෙන්න කි ඉතින්
මම කන්න පුළුවන් ප්‍රමාණය මම දාගෙන එයාට දෙනවා ගිහින් කන්න කියලා. ඊට පස්සේ එයා ගිහින් කනවා ඒක. ඊට පස්සේ මේ එහෙම මෙතෙන් මං දුන්න අර සල්ලි වලින් එයා එදායේ සිටි ගිහිල්ලා මේ එයාට ඇත්තට මෙයා මට කිව්වා නේ මේ මට ඊයරට ආනින්ද යට කලි සම්බන්ධ නැහැ කිව්වා. එහෙම කිව්වා. ඇත්තට මේ මෙතින් මේම කිව්වට පස්සේ තින් ඇත්තටම කොච්චර දුකක්ද ඉතින් මම එයා ගිහිල්ලා ඇඳුම් යට ඇඳුනොයි මේ මම ගොඩක් ගණන් ගන්න බැරි නේ 25න් එයාගේ ෆෝන් එකේ ඒ වෙලාවේ කාඩ් එකක් තියර වෙලා තිබිලා මේ කාඩ් එකක් තාල තිබුණා දින 6ක් දීලා අනිත් ඉතුරු හරියෙන් එයා ඩෙනින් කලිසමකුයි ජැකට් එකකුයි යට කලිසම් දෙකත් කොහෙද අරන් එවිල තුනවා ඒ අරගෙන ඉවරත් එයා මගේ රූම් එකට තමයි ඒ වෙලාවේ ආවේ මට පෙන්නන ගියේ ඊට පස්සේ මම සිටි ගියා මේ මම සිටි ගියලත් මම එයාට ටී-ෂර්ට් එකක් දෙන්න දුන්නා ඒ මේ මට පුළුවන් පුළුවන් විදිහට මම එයාට උදව් කරා ඇත්තම ගොඩක් අවංක කෙනෙක් කියලා හිතාගෙන තමයි මම එහෙම මට මෙහෙම දෙයක් කරයි කියලා මම හිතුවේ නෑ ඉතින් අර සල්ලි ප්‍රශ්න නිසා එයා ගොඩක් වෙනස් වුණා ඒ මේ වෙනස් වෙලා මේ කකි උතුම් කිව්වා මේවයි මේ ඔයාලගේ මේ මං ඉල්ලපු දේ ඔයාලා කරන් වැරුණානේ වැඩක් නෑ මේවා මේ අපි කතා කරගෙන ඉන්න දේවලුත් හැම දෙයක්ම ඔහම තමයි මම හිතුවා ওই දේ මට වෙයි කියලා මං කිව්වා අයියා මොකද්ද ඔයා එහෙම හිතන්නේ එහෙම දේ ওই දේ වෙයි කියලා ඔයා සල්ලි මාට උඩටම ආදරය කරලා තියෙන්නේ මම නම් අයියා ඔයාලෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ මං ආදරය කරේ මම ඔයාට නෑ නෑ මේ එහෙම නෑ තියෙනවා ඔයා මට කෙලින් කියන්න මම එහෙම කියලා මට එයා ඔච්චරක් අරන් එවිදිලා තියෙනවා අතේ මම ඔච්චරක් අරන් එවිදිලා තියෙනවා එක ඩිනර් එකක් විතර වගේ තමයි වෙන්නේ මේ එකක් තියෙනවා මං ආව මේ ඉතින් ඊට වැඩි දේවල් මම එයාට දීලා තියෙනවා එම මේ ඉතින් මේ ඇත්තරම් බව කියලා හිතාගෙන තමයි මම එයාට මේ උදව් කරේ එම හිටියේ මේ එමේ මෙහෙම මෙහෙම එයා වෙනස් වුණා වෙනස් වෙලා ඉවර වෙලා මේ එයා මට බනින්න ගත්තා ඊට පස්සේ මට කෝල් ගන්න එපා කෝල් ගන්න එපා ඊට පස්සේ කෝල් ගන්න එපා එම කියලා මට බනින්න ගත්තා බනින්න අරගෙන එයා එකපාරට එයාගේ නම්බර එයා බ්ලොක් කරා ඊට පස්සේ මට මේක දරා ගන්න බෑ ඇත්තටම මට මේක දරා ගන්න බෑ එයාත් එක ගහපු ෆොටෝස් ඔක්කොම මේ මම නිර්වත්ව කොහොමත් මම ෆොටෝ අරගෙන නැහැ ඇත්ත එක මේ එහෙම හිටියත් අපි දවස් දවසට හිටියත් අපේ කාමරේ කොහොමත් කරුවලයි කොහොමත් ලයිට් ඕෆ් කරලා ඉන්නේ මේ තමයි ඉන්නේ මම කොහොමත් නිර්වත්ව මම ෆොටෝ අරගෙන නැහැ මේ මම කොහොම තමයි ෆොටෝ අරගෙන තියෙන්නේ ඒක කියලා මම ඔය පෙන්නන්නේ ඔ මේ ඔය ඇත්ත සත්‍ය මෙරූපේ තමයි ඔය තියෙන්නේ මගේ මූණවත් අහලා මම කැමති නෑ ෆොටෝ ගන්න මුණ වහලා මම මේ ඇත්ත 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 කතා කරන වගේම මගේ ඇත්ත මූණ පෙන්වන්න ඕන මෙතන මම මේ ඇත්ත මූණ පෙන්වන තමයි TikTok එකට දාලා තියෙන TikTok එකේවත් මගේ මම මූණ වහලා නැහැ මේ ඒ මොකද මම මේ හැංගි හොරක් නෑ මගේ ඕනම දෙයක් මම කෙලින් කතා කරන්න කෙනෙක් මං කපටිකම් වලට වංචාවට මං ඒ දේවල් මට පෙන්වන්න බෑ බොරුව කපටිකම් වංචාව මට ඒක පෙන්වන්න බෑ මගේ අම්මා තාත්තුණත් මම කෙලින් කතා කරන්න කෙනෙක් ඒ ආරුණ මං කෙලින් කතා කරන්න කෙනෙක් අන්න ඒ නිසා මම ෆොටෝ වල මූණ වහලා නෑ මූණ වහල් නැතුව මම කෙලින්ම දාලා තියෙන්නේ ඉතින් එයත් එක විතරයි මම ඉඳලා තියෙන්නේ වෙන කිසිම මිනිහෙක් මම ඉඳලා නැහැ මම මේ රූම් එකේ මම මේ තනියම හිටියම් මාසයක් වැඩ නැතුව හිටියත් මම කිසිම කෙනෙක් රූම් වලට ගෙන්නගෙනත් නැහැ කොහෙවත් යන්නෙත් නැහැ කඩේකට ගියත් එයත් එක තමයි යන්නේ එක වීඩියෝ කෝල් එකෙන් තමයි කඩේකට ගියත් යන්නේ එහෙම කඩේකට මම වැඩි යන්නේ මේ එහෙම තමයි මේ විදිහට තමයි මම හිටියේ යත් ඉතින් මට දන්නේ ඉතින් ඉදිරියට මට මොන වගේ වෙයිද කියලා ඒක යා හොඳටම දන්නවා මේ මම යට එක කියලා තියෙන්නේ ඒ දේ මේ මෙහෙම දෙයක් වුණොත් එයා ඒ දේ බාර ගන්න ඕන කියලා එයා මට එහෙම දෙයක් වුන්නේ නැහැ කියලා මේ කියන්නේ මේ දේ මට හැදුන්නේ නැහැ කියලා මං අසනීපු නැහැ කියලා එයා ඒක හොඳ ආකාරම දන්නවා මේ එහෙම දෙයක් මොනවාරි දෙයක් වෙලා තිබුණොත් මං ජීවත් වෙන්නෙත් නෑ මේ මං ඒකත් මං කියන්න ඕන මෙතනදී ඒ මොකද මේ මට ළමයෙක් කරගෙන ලංකාවට යන්න බෑ මට මේ මගේ ළමයින්ට මේ ගාවට මට තව ළමයෙක් කරගෙන යන්න බෑ ඒ නිසා මං එහෙම දෙයක් වෙලා තිබුණොත් මං ඒක මේකට මේ මං මගේ ජීවිතේ මම නැති කරගන්න මිසක් තව කෙනෙකුගේ ජීවිතය මම නැති කරන්න හදන්නේ මේ මගේ ජීවිතය තමයි මම නැති කරගන්න හැම මොහොතින් මේ මගේ ළමයින්ටවත් මගේ හස්බන්ඩ්ටවත් මගේ අයිටවත් මගේ කොනමක් බලා ගන්න බැරි විදිහට මම මේ දේ මේ ප්‍රොජෙක්ට් එක දිම කර ගන්නවා මේ ඒ දේ වෙලා තුනක් මට මම ඒක මෙතෙන්දි කියන්න ඕන
ඒ මොකද මේ සාක්ෂියක් විදිහට මම මෙතෙන් තියදී කියන්න ඕනේ. මේ ඇත්තට පොඩ හිතර අමාරුයි ගොඩක් හිතර අමාරුයි. ඒ මොකද අපි මගේ යාට ගොඩාක් කලක වාදනය කරන නිසා මේ එයාට එයාගේ හිතර අමාරුවක් නැතුව ඇති. එයාට ඒව සෙල්ලමක් මේ මගේ යාගෙන හෙව්වා හොඳට. ඊට පස්සේ මට මේ සිදුවීම උනාට පස්සේ මගේ යාගෙන හෙව්වා. හෙව්වට පස්සේ මට ගොඩාක් දෙනෙක් කිව්වා මගේ යාගේ ගෲප් එකේ අයටත් මං මේ ෆොටෝස් දැම්මා. ෆොටෝස් දාලා මං කතා කරලා තියෙනවා ගොඩක් අයත් එක්ක, මේ එයාගේ යාළුවත් එක්ක. ගොඩක් කාන්තාවන් ඉන්නවා එයාත් එක්ක. එයාත් එයාගේ අත පිරිමියාගේ අතේ මොන ප්‍රශ්න තිබුණත් මේ දේවල් ෆොටෝස් වලින් ඉදිරිපත් කරා. මොනවා එකට ඉඳලා දෙන්න එකට ඉන්නවා මේ ෆොටෝ එකක් ගාලා මේ වීඩියෝ එකක් ගාලා ඇදුවත් ඒ ගැන නම් ඒවා මේ පිළිගන්න විශ්වාස කරන්නේ නැහැ. හරිද? ඒ මොකද එයාගේ ඉන්නවා ටිකක් මේ පහුගිය දවස්වලත් එයාට විරුද්ධව මේ SP එකක් ගියා. මේ කුවෙට් එකේ මෙන්න මේ උපුල්ගේ හොරගේ යන ටිකක් තමයි මේ කියලා ගෑනුවාගේ ෆොටෝස් එක එහෙම ගියා ඒ කාන්තාවක් දාලා. ඉතින් මේ අනේ වගේ මේ ගියා. ඉතින් මේ මම ඒවත් මම දැක්කා. මේ ඉතින් මට මේ කුවෙට් එකේ දැනගන්න හම්බුණා. මට මේ ප්‍රශ්නේ වුණාට පස්සේ මේ උපුල් අයියට මෙහෙම කලිනුත් මේ කුවෙට් එකේ ලොකු ප්‍රශ්නයක් වුණා. ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් තියෙන ගෑනු කෙනාට මෙහෙම බබෙක් හම්බෙන්න තියෙනවා එහෙම දීපුත් තිබුණා. ගෙදරකින් මේ තව මැණිකේ කියලා ගෑනු කෙනෙක් පන්නගෙන ඇවිල්ලා අයියා මෙහෙම කොහෙද නතර කරලා උපුල් අයියා එහෙම ඉඳලා අයත් එක්ක එහෙම දීපුත් වුණා මේ කියලා මට දැන් තමයි මේ සිත්තිය මම මේ ඔය හැමෝටම යව්වට පහ තමයි මේ ඉදිරිපත් කරලා පස්සේ තමයි මට මේ ඒව මට දැනගන්න හම්බුනේ. ඉතින් මේ මම මේ ගැන හෙව්වා මෙයාගේ මේ ලංකාවේ මම මේ වයිෆ් කී නම්බරෙත් තියෙනවා. මම මේ තා වයිෆ් එක තාම කතා කරේ නෑ. මම අද ගත්තා වයිෆ් කී නම්බරේ වැඩ කරන්නේ නෑ. මං මෙසේජ් එකක් දැම්මට අනිවාර්යෙන් කෝල් එකක් ගන්න කියලා. මට කෝල් එකක් ගන්නේ එයා හිටවෙද්දී. මේ මම තව එයාගේ ගමේ අයත් එක්ක මම කතා කරලා තියෙන්නේ. ඒ කතා කරලා පස්සේ කිව්වා එයාට වයිෆ් ලා දෙන්නෙක් ඉන්නවා. මේ කසාද ගෑන්ටත් පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඒක පුතේ මේස රෙජිස්ටර්ට දීුවා. එයාලේ අසනීප ළමෙක්. තව ලොකු පුතෙක් ඉන්නවා. එයා ඔලෙවල් යන ඉන්නෙක් කෙනෙක්. මේ දෙවෙනි ගෑන්ටත් දුවෙක් ඉන්නවා. මෙයා ගෑනු දෙන්නත් එක්ක සම්බන්ධ නෑ. මේ සම්බන්ධතාවය නෑ කියලා කිව්වා. එහෙම කියලා කිව්වා. ඊට පස්සේ මෙයාගේ ට්‍රෙවිල් එකකුත් මෙහෙම මේ තිවිලා මෙහෙම අනුරාධපුරේ බෝගහ ගාව මෙයාගේ ට්‍රෙවිල් එකත් ඔය ගෑණි පොලිසියෙන් ඒව කරලා ගෑණිගේ පැත්තෙන් ගිනි තිව්වා අනුරාධපුරේ බෝගහ ගාව තියාගෙන. එහෙම කියලා මට කිව්වා. මේ ලංකාවට ගිහින් තමයි මෙයා ට්‍රෙවිල් එක පස්සේ හදලා තියෙන්නේ. ඒවත් මම ඔක්කොම මට ගම්යා කිව්වා. මේ පුල්ලයගේ විස්තර මට ගම්යා ඔක්කොම මට කියලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මම මේ මට මේවා මම මේ ටික මේ මාත්‍යයට මම හෙලි කරන්නේ මේ මෙහෙමයි. මම මේ මට කමන්නේ මම කොහොමද ගෑණියක පැත්තට තමයි කොහොමත් වැරද්දක් කියන්නේ. පිරිමියක පැත්තට නෙවෙයි කොල්ල බල්ල වගේ කියලා කියනවා. ඌ වතුර බැලාවට පස්සේ ඔක්කොම ඉවරයි කියලා. ඒ වුණත් මේක මම කියන්නේ මගේ අනෙක් කෑනු සද්ද නැතුව හිටියා වගේ. මම මේක සද්ද නැතුව ඉන්නේ. මම මේකෙන් මේක මෙතන ඉන්නවා මේ වීඩියෝ හත්තාලා මේක මෙතන නවත්තන්නෙත් නෑ. මම ඒ දෙයක් කියන්න ඕන. මම මට අකාම නෑ කියලා ඕනම් පොලිසියෙන් ඇවිල්ලා මාව අරගෙන යාවි. ඒ අරන් ගියත් මම ඒ දර මරන්නෙත් නෑ. මම මේ වෙන වැරදි කළා නෑ. අකාම නැතුව විතරයි මම මේ රටේ ඉන්නේ. මම හොරකම් කළා මං කොල්ල කාලා මිනිහ මරලා නෑ. මම වීසා ගෙදරින් පැනලා ආවෙත් නෑ. බාවම් පාව අරගෙන ඇවිල්ලා දැන් මේ ඒජෙන්සියට පාස්පෝර්ට් එකක් දීලා මේ මගේ පාස්පෝර්ට් එක තියෙනෙත් ඒජෙන්සියේ. මේ ඒ කිසිම මේ මට මේ ප්‍රශ්නයක් නැහැ. ඒ අතින් මේ මම ලංකාවට යන්න අද උනත් ලැහැත්ටි. මේ ලංකාවට යන්න මම මේ දේ ලංකාවට ගියත් මම මේ ප්‍රශ්නේ තින් හතරින් නැහැ. මගේ ඇඩ්‍රස් ඔක්කොම තියෙනවා. එයාගේ ඇඩ්‍රස් ඔක්කොම තියෙනවා. මේ මම මේක මෙතනින් නවත්තන්නේ මගේ ඇඟට අත තියපු පිරිමියෙක් නිසා. මියා මම ලේසින් නවත්තන්නේ නැහැ මේක. අන්න ඒ නිසා තමයි මම මේ දේ මේ මම කියන්නේ. මේ උපුල් අයියා ඇත්ත රූපේ පෙන්නගෙන ඉන්න හිටියට මේ මෙයා වෙස්මුණු දාගෙන හිටියට මෙයාගේ තියෙන්නේ මෙයාගේ කොහොමද මෙයා ඉන්න තත්ත්වය. මෙයා හොඳ වීඩියෝස් දානවා. හොඳට හැම කෙනෙක් එකම කතා කරලා ඉන්නවා. හැමෝමත් එක කෝල් එකක් කරත් අනේ රත්තරන් අක්කේ අනේ රත්තරන් නංගියේ කොහොම කියලා හැමෝමත් එක්ක කතා කරන්නේ.
රත්තරන් කියන කැරක්ටරට තමයි මම මේ මමත් මටත් මෙහෙම වුණේ. මම මේ කියන්නේ මේ වගේ කාන්තාවන්ට තව මේ වගේ මට වුණ දේ තවත් ඉදිරියට තව කාන්තාවන්ට මේ කුවිට එක ඇතුලේ මේ වගේ දේවල් මේ වෙන්න ඉඩ දෙන්න බෑ. මොකද ඇත්තම කාන්තාවන් අසරණයි. මේ එළියකට ආවට පස්සේ ඇත්තම අසරණයි. ඒ අසරණ කමෙන් මේ ප්‍රයෝජන ගන්න තවත් අසරණ ගන්න කෙනෙකුට මේ වගේ ගැලවෙන දේසියෙන් ගැලවෙන දෙන්න බෑ. ඒ නිසා මම දේසියෙන් මේක නතර කරන්න නැහැ. මේක මෙතනින් මගේ ජීවිතේ නැතිව ගන්න හරි මම මේ වීඩියෝස් දාලා වීඩියෝ වලින් හරි මේ මගේ මේ මොනවා හරි දෙයක් මම මේ මොනවා හරි දෙයක් සත්‍යයක් මේ හෙලි කළා තමයි මම මගේ ජීවිතේ නතර ගත්තත් මම නතර ගන්නෙ. මේ සත්‍යය ලෝකයට හෙලි කළා. මෙන්න මේ නිසා මෙයා නිසා තමයි මෙහෙම කියලා. මෙයාට මොනවා වේද මෙයාට හිරගෙදරම ඉන්න වේවිද ලංකාවට යන්න වේද මොනවා වේද කියලා මම දන්නේ නැහැ. මෙයා මේ සමහරට මෙයා බය වෙලා ඇති මට බබෙක් හම්බෙන්නේ නැති කියලා. ඒක එයාගේ හිතේ ඇති. මේ නිසා මෙයා මේ කිව්වා මට මාර්තු මාසේ සීට්ටුවකුත් තියෙනවා. මම සීට්ටු අරගන්න එකක් ඉන්නේ නැහැ. මම ඉක්මනින් ලංකාවට යනවා කියලා. මම ඇහුවා අයියා ඉක්මනින් ලංකාවට යන්න කියලා. ඊට පස්සේ කිව්වා නෑ මම කිව්වා නෑ අයියා ඔයා ඉන්න මාර්තු මාසේ නිකන් ඔයා දැම්ම ලංකාවට යන්න එපා කිව්වා. නෑ නෑ මම යනවා ලංකාවට මට යන්න ඕන. මේ ළමයි දෙන්න චුට්ටක් බලන්න ඕන එහෙම කියලා කිව්වා. මං කිව්වා ඔයා දැන් අවුරුදු 6ක් විතර කුවෙට් එකේ ඔයා දැන් ළමයි ගැන හොයන්නේ. මේ නම් පුංචි කාලේ ඕන ළමයි ගැන හොයන්න ඔයා දැන් හොයන්නේ. ඔයා දැන් මෙයන් ඉපා කියලා මං ඒව නතර නවත්ත ගන්න හැදුවේ. මෙයා මං දන්නවා මෙයා හිතින් බය වෙලා මෙහෙම යන්න හදනවා එහෙම කියලා තමයි මම නවත්ත ගන්න හැදුවේ. මේ ඉතින් ඒකක් බලමු මොකද වෙන්නේ කියලා. මේ ඇත්තටම මේක මම මේ කතා කරේ මට වෙච්ච සිදුවීම මත සත්‍ය සිදුවීම. මේ මම මගේ මූණ වහලවත් මේ මම ඒ දාලා නෑ. මගේ මූණ වහලවත් මම මේ TikTok එකේ දාලා නෑ. මම මේ මගේ ඇත්ත මේ සෙල්ෆ් පෙන්නන තමයි මම දාලා තියෙන්නේ. මම එහෙම මේ වෙස් මූණු මේ පෙන්නගෙන මම එහෙම වැඩ කරනගෙන නෙමෙයි. මේ ඒ නිසා මම ඇත්ත සත්‍ය සිදුවීම තමයි මට මේ වෙච්ච දේ මම මේ කිව්වේ. මේ හින කිනකින්වත් හිතන්නේ නැහැ. ඇත්තම කවුරුත් හිතන්නේ නැහැ මම මේ දේ කටින් කිව්වත් කවුරුත් හිතන්නේ නැහැ. උපුල්ලගේ මෙහෙමනේ උපුල්ලගේ මෙහෙම දෙයක් කරාවිද කියලා තමයි හැමෝම කියන්නේ. හැමෝද උපුල්ලගේ ඇත්තම ගොඩක් අය උදව් කරගෙන ඉන්න නිසා. නමුත් මට මේ මට කර දේ මට මෙන්න මේකයි කියලා මේ තව මට කරපු දේ තවත් කෙනෙකුට කරන්න එපා කියලා තමයි ඒ දේ තමයි මම යාලින් ඉල්ලන්නේ. මේ මට මේ දේ කරා වගේ හැබැයි එතනත් ඒ වගේ මම මගේ ජීවිතෙත් මට ඒක කොහොම වෙන්නව වේද කියලා මට ඒක මේ ඒකනත් මම කිව්වා කියලාත් කියනවා මම මේ ඒකනත් මම කියනවා. ඒ තවත් අපි මේ වීඩියෝ එකත් තව ඉස්සරහටත් මේ මම කැමති මම දාන්න. ඒ මොකද මට ඉදිරියට වෙන දේ මේ කියලා මම වීඩියෝ එකත් දාන්න මේ කැමති මම තව මේ බලමු මොකද වෙන්නේ කියලා. හරි එහෙනම් මේ ඔයාලා ඔක්කොටම මේ බුස්සන් ඇදේ පිටේ අල්ලාද ගැන පිටයි ඔක්කොටම.